කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවේන් සිරස්තල. කොරෝනා වෛරසයෙන් ලොව පුරා 56 දෙනෙකු ජීවිතක්ෂයට. චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට කඩිනම් මෙහෙයුමක්. පළමු කණ්ඩායම ඉදිරි පැය 48 ඇතුළත. නීතිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට. විපක්ෂ නායක සජිත් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතින් කොළඹට කැඳවයි. ලොවපුරා පැතිරියන මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලින් සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට ඉදිරි පැය 48ක කාලය තුළ පියවර ගන්නා බවයි ජනාධිපති මාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. නව මාරාන්තික වෛරසයක් ලෙස ලොවපුරා පැතිරියමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 56ක්. එසේම මෙම රෝගය ලොවපුරා පුද්ගලින් 2000කට අධික පිරිසකට වැළඳී ඇති අතර ඉන් පුද්ගලින් 237කගේ තත්ත්වය අසාධ්‍ය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම අවදානම් සහිත තත්ත්වයේ හමුවේ ලෝකයේ පුරා මෙම වෛරසය පැතිර යන්නේ මිනිස් ජීවිතවලට රතු නිවේදන නිකුත් කරමින්. ඒ අනුව ඊයේ දිනේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරු පුද්ගලින් සිව් දෙනෙකු ITH උණරෝහල වෙත ඇතුළත් කිරුණද ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී එම වෛරසය ආසාදනය වී නොමැති බවට අනාවරණය වන බවයි අප කළ විමසීමකදී බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ. අදාළ පුද්ගලින් අතර චීන කාන්තාවන් දෙදෙනෙකු චීනයේ අධ්‍යාපනය ලැබූ මෙරට සිසුවියක් සහ මෙරට පිරිමි පුද්ගලයෙකුද වනවා. චීනයේ සීක්‍රෙන් පැතිර යන මෙම කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. ප්‍රධාන රෝග ලක්ෂණ තමයි අධික උණ, කැස්ස, සමහර විට සෙම් ප්‍රතිශ්‍යාව, ඒ වගේම නියුමෝනියා තත්ත්වයකට පත් වෙනවා නම් හුස්ම ගැනීමේ අපහසුතාවය දකින්න ලැබෙනවා. රෝගය වැළඳුණායි කියලා තහවුරු කරපු කිසිම රෝගියෙක් ලංකාවේ නැහැ. නමුත් අපි සැක කරන තහවුරු කිරීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින රෝගීන් 4 දෙනෙක් ජාතික උණ රෝහලේ ඇතුල් කරලා. මේ අවස්ථාවේදී ලංකාවට දෙන අවධානම තමයි මේ රෝගය වැළඳිච්ච රටකේ රෝගියෙක් පැමිණීම. ඒ සඳහා ගුවන් තොටුපළේ අවශ්‍ය විධිවිධාන සලස්සලා තියෙනවා. උදාහරණ ගුවන් යානයේදීම මගින්ම දැනුවත් කරනවා මේ රෝග ලක්ෂණ. ඒ වගේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ඉන්නවා නම් ගුවන් තොටුපළේදී වහාම සෞඛ්‍ය අංශයට වාර්තා කරන ලෙස. එතකොට එතනදී ඔවුන්ව පරීක්ෂා කරලා ඔවුන්ගේ විමසලා මේ රෝගයේ සැක ඇතිනම් වඩා වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන්ව කොළඹ ජාතික උණ රෝහලට යොමු කරනවා. ලාංකේය ජනතාව විදිහට මේ අවස්ථාවේදී බිය විය යුතු නැහැ. නමුත් අපි හැම අවස්ථාවකම කියන දෙයක් තමයි මේ ශ්වසන රෝග වළක්වා ගැනීම සඳහා සාමාන්‍යයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. එතනදී වැදගත් වෙනවා ඔවුන් වැඩියෙන් සෙනඟ ගැවසෙන තැන්වල අනවශ්‍ය විදිහට ගැවසීමෙන් වළකින්න ඕන. මේ අතර චීනයේ සෙචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ විසෙන ශ්‍රී ලාංකීය සිසුන් 150කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48ක කාලය තුළ මෙරට ගෙන්වා ගැනීමට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා ජනාධිපති කාර්යාලයේ විදේශ කටයුතු අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, බීජින් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ. පවතින තත්ත්වය හමුවේ කටුනායක ගුවන් තොටුපළේ කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමේ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවරගෙන ඇති අතර ඒ සඳහා අදාළ වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනා ගැනීමට තර්මෝ ස්කෑන් යන්ත්‍ර 4ක් ස්ථාපනය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලබා දී ඇති උපදෙස් අනුව සියලු ආරක්ෂක විධිවිධාන කෙරෙහි සැලකිලිමත් වෙමින් කරුණායක ගුවන් තොටුපළ හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඊයේ දිනෙන් චීනයේ අලුත් අවුරුද්ද උදා වූද පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ අලුත් අවුරුදු සැමරුම් සියල්ල අත්හිටුවීමට චීන බලධාරීන් තීරණය කළා.
කෙසේ වෙතත් එරට ලූනා නවවසර පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවකදී චීන ජනපති ෂී ජින්පින් මෙම වෛරස් රෝගී තත්ත්වයේ ඉතා ඉක්මනින් පැතිරියා හැකි බවට අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. දැනට චීනය තුල පවතින තත්ත්වය හමුවේ වුහාන් ප්‍රාන්තයේ සියලුම පුද්ගලික ගමනාගමන කටයුතු තහනම් කිරීමට චීන බලධාරීන් පියවර ගත්තා. එසේම චීනයේ ෂැන්ටු නගරයේද බස් රථ පොදු ප්‍රවාහන සේවා හා කුලී රථ ගමනාගමන කටයුතුද අතිරවීමට එනට බලධාරීන් පියවරගෙන ඇති අතර එම නගරයේ සියලුම මගින් පරීක්ෂාවට ලක් කරන්නේද වෛරසය පැතිර යාම පාලනය කිරීමටයි. චීනයේ නගර 13ක සහ ඉන් පිටත සංචාරක සීමා පනවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් හොන්කොන් නුවර ඩිස්නිලන්තයේ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එහි බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ නරඹන්නන්ගේ සහ එහි සේවකයන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව උදෙසායි. ඊට අමතරව හොන්කොන්හි සංචාරකයන් අතර ප්‍රචලිත සමුද්‍ර උද්‍යානයේද වසා තමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. මේ අතර මෙම මාරාන්තික වෛරසය ආසාදනය වී ඇති බවට සැලකෙන පුද්ගලයෙකු කැනඩාවෙන් ප්‍රථම වරට හමු වී තිබෙනවා. එසේම මීට අමතරව අමරිකා එක්සත් ජනපදයේද පුද්ගලයන් තිදෙනෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දක්වුලද ලිවේරා මහතා ලබා දුන් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා ලබා දුන් මෙවැනි නියෝග සම්බන්ධයෙන් නීතිපතිවරයා කැඳවා කරුණු විමසීමටයි කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය අත්අඩංගුවට ගැනීමේ නීතිපතිවරයාගේ නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට. නීතිපති දක්වුලද ලිවේරා මහතා මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට කළ දැනුම් දීම පසුගිය 24 වෙනිදා සවස පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට ලක්ව ඇත. නීතිපතිවරයා විසින් සිදු කළ මෙම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමට ඉඩකඩ ඇති බව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. තවද මෙම නියෝගය නිසා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරු වරුන්ගේ වෘත්තීය ගරුත්වයටද බලපෑම් එල්ලවන බව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වී තිබේ. නීතිපතිවරයා විසින් ලබා දුන් නියෝග මත සිදු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම සහ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වැනි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ලබා දුන් නියෝගද මෙහිදී ව්‍යවස්ථා සභා සාමාජිකයන්ගේ විශේෂ සැලකිල්ලට ලක්විය. මේ සම්බන්ධයෙන් කතානායකවරයා නීතිපතිවරයා කැඳවා කරුණු විමසිය යුතු බවටද මෙහිදී තීරණය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24 වනදා සවස පැවැත්වූ අතර ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය සහ සිවිල් සංවිධාන නියෝජිතීන් වන නීතිඥ ජාවුඩ් යූසුෆ් මහතා සහ එන් සෙල්වකුමාරන් මහතාදීව සිටියා. උපුටා ගැනීම අවසන්. වැඩ තහනමකට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරින්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසයට පසුගියදා උපදෙස් ලබා දුන්නා. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් බ්‍රාහ්මනායක මහතා සමග විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි. නරහින් පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්මදිනය වෙනුවෙන් සංවිධාන කළ දානමය පින්කමක් අද පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නරහින් පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන්ගේ ජන්මදිනය නිමිත කරගනිමින් මහා සංඝරත්නයේ විශේෂී සංගත දක්ෂිණාවක් පිරිනැමීම අද දහවල් එම විහාරස්ථානයේදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු සදහවතුන් පිරිසක් එක්ව සිටියා. මෙහිදී මහා සංඝරත්නයට දානය පිළිගැන්වීම ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. Yeah, I mean,
Mehdi Gabini Mata Wanta Vilia Haralabadi Miavastavati, Chunati Pativaria Ekuna. Palikini Mitasaha, Hinsenita Lakfu Pudgalinta, Sima Maim Dotaka, Sahana Salasimita, Taman Katyukurnabava, Vipakshanaika, Sajid Premata Samahata Pavasanava, A. Vipakshanaika, Sajid Premata Samahata Saha, Exa Chotika Perimune, Palatpal, and Yuchitin Dathara, other Pasur Vepavati, Vishesha Hamuvedi. Except Jataka Piramuna, Neogene Kanulapana, Seluma Palatpal, Mantri Furun Saha, Apikshakin gave Vishishahamwak, other Pasuri, Vipakshanaika, Sadi Premata Samahatagi, Pradhana Twin Pavat Funa, Ekolumbu, Pradashanaha, Samilina Matastane de Paxetaiti, the Paxika Ilana de Nodun, Anne Data Paxika, Munani Tirana Gani de Ginega, Vipakshanaika to Mat, Chesupaksanaika to Manla, Apita through 100 Erungan at all. May Masa de Kavanagora Vitra, Rate Kiepu, Dunu Purun the Sielu de Minasuela. Prasnak Nirmanaker La Bale Gatama, a Nirmanaker and Paxem Visim Vinaso and Oikilas Matagadiaga. May Andu Perlagan, Mahavisala Kalia can Ekata Bala Vadagaro, Bohumik Mani may Andu, I never talk of Petra Ganabula. Mind the Matata, Gota Be Matata Pigeno, Obatumalage, Mardaneta, Boruchodana Valata. Yatatwen never yapi me deshapalni de das pale aveganeka apiegolata matakarno. Vedakarana rata kadanabu virua ge other vedatienne Columbu crime division neke CCD ake vitra the vedatienne rate katanakoat other vedane apitirne kaladienwa ilanga metuarneta ape janadipati apeksheka sajit premadasa metumage naikatwengecha balagatu prajatantravadi sandhane kingidripatwen mitorn. Sandania Kadala, Sri Lanka Governor Janata, Hekia Vatiana, Hekam Vedicava, May Vedica Pamela and Vedica, Mirati, Etherdin Vedicava, Api, Sesbox and Igor, Kama, Emadana Catuela, Sadibras Matumagi, Pradana Teng, Api Sandana Dagana, May Matuan to Borda Nogila di Negatino. Is Sandana Tula, Exajadi Paxanivartian Dore, Paxa Petrupe and Ascendone, Alut Tarita Matuenone, Shaktimat, Jasam Panda. Cari tempat lepas segoden agen door. Idiri ada genian orang, ani waring, sakti mat cerita tek, egolan tanah turu diila, egolan balat tanah diila, egolan problem hati yang sediila. Mei paksi obat tu mah kado nakan orang, obat tu mah awang ke harga saksi, ekang ke, itan degiot, obat tu mah ada barat diinnetnya, paksi ada barat diinnetnya. Munama akarikin mat munama hetu katawa. Pudgalekho khandaya mat bharakaran nte, api adhas karan nene. Ekamutu bahave api sakti ay. Deal deshpal nte damagin, janata awat ekak kela. Wenat abiras givisumharaha taman raka gina, ini debiti deshpalne, paksi torutu dengitnya, peramun torutu dengitnya, rata torutu dengitnya. Deshpalne paliganim, visi hatarupaya kriya apaga gina yugyaat nirmane gina. Ada deshpalne hinsane, tulin, rata tulah deshpalne wadaka agarya nirmane gina tapya, ada bihi velati gina. Elemena ape rajyak tulah, api weda aram karanne, paliganim walt hinsane yata lakpunu. Siru mudah nata, si mama imbalan netu sahna sape alai kene ka, mama kian nata kama. Abhyantar praja tantra wade api tahurukaran nato. Ani warin ma, api venas venama, api alut gamanak kian nata, api hemu malasti. Mitra guru ni matkata baga nato ona. Pakshe wat, firamuna wat, khage wat, thani budale kita samband dayak neme. Meka api siru mudah nata mai di, gaman asubanam. Pakshe uga siru mudah nata ma, awastha wakti bil nato ona. Api bukan telawan. Sada kali kawa me paksi kisim pudgale kato ho khandaai makata sinak keropen dila dila nate kiene kah mam me wastawa kiene nate kah. Watman Anduvathula Arbuda Rasak Pavatina Bava Parliament Mantri Hirudika Premachandra Mahatmiya Pavasanava E Vipakshanayaka Karyalaya Adi Pavati Madhya Hamuwakadi. මේ 19 වෙනි සංශෝධන අරවා මේවත් එක්ක ඉතාමත් පැහැදිලි මේ හදන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පිලේ කට්ටියයි මහින්ද මහත්තයාගේ පිලේ කට්ටේ අතර පෙන්වන්න නැති සීතල යුද්ධයක් දැන් තියෙනවා මම ඒකට උදාහරණයක් ගෙන දැන් එක පිරිසක් කියනවා 19 අයින් කරන්න ඕනේ කියලා 19 අයින් කරොත් එහෙම සිද්ධ වෙන්නේ දැන් වෙනකොට මහින්ද මහත්මයා නිකන් අවලංගු පාසියක් බවට පත් වෙනවා මොන ටික කාගේවත් තියෙන මේ මහ ලොකු දැන් බලපරාක්‍රමයක් හින්දා නෙමෙයි මේ ජයග්‍රහණය කරේ මේක මහින්ද මහත්තයාට ලැබිච්ච ඡන්දේ එතුමාට ඉල්ලන අවස්ථාවක් තිබ්බා නම් ජනාධිපතිවරණයට එතුමා සමයි අද අද ජනාධිපතිවරණය ඒ කොහොමුණත් දැන් පැහැදිලි දැන් වැඩේ අරගෙන
මොවුන් දෙගොල්ලෝ අතර මේ පේනද ඝට්ටනයක් තියෙනවා. ඒක ඊළඟ අවුරුද්ද වෙනකොට වැඩි වෙනවා. වැඳුම් කරේ සම්බන්ධයෙන් විශාල චෝදනාවක් පහුගිය රජයේ එක්සත් ජාතිපක්ෂයේ රජයට ඉදිරිපත් වුණා. එවනම් මේ අවස්ථාවේදී ඒ ඉදිරිපත් වුණු චෝදනාව වගේ කෝටි ප්‍රකෝටි ගානක වංචාවක් මේක තුළ තියෙනවා. එහෙනම් අපි කියනවා මේ සම්බන්ධයෙන් වැරදි කරපු සියලු දෙනාට පහුගිය 2015 ඉස්සල බැඳුම් කර සම්බන්ධයෙන් වැරදි කරපු සියලු දෙනාටත් ඊට පස්සේ වැරදි කළ සියලු දෙනාටත් නීතිය මගින් ක්‍රියාත්මක කරන්න මේ ව්‍යවහාරික වார்த்தාව ඉවහල් කරගෙන කටයුතු කරන්න කියලා අපි රජයේ කියන මොකද රජයේ ආවේ මේ සියල්ලට ඉතාමත් ඉක්මනින් දඩුවම් දෙනවා කියලා. මහලු සහ වැඩිහිටි නිවාසවලින් තොර රටක් නිර්මාණය කිරීමට සැඳෑ අරුණුළු වැඩසටහන තුළින් බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා පවසනවා. මතුකම් ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ සැඳෑ අරුණුළු වැඩසටහන තුළින් අපි උත්සාහයක යෙදෙනවා එක දෙයක් කරන්න අම්මිතා. එල්ටීටී ත්‍රස්තවාදයේ කාලේ අපේ ශබ්දකෝෂයේ තිබුණා වචන වගයක් තර්ජිත ගම්මාන මායින් ගම්මාන. ශබ්දකෝෂයෙන් තර්ජිත ගම්මාන මායින් ගම්මාන අපිට ඉවත් කරේ කවුද? මහින්ද රාජපක්ෂ කියන අපේ නායකයා කියලා අපිට සතුටෙන් කියන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේ අපි මේකෙන් උත්සාහ කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුල අපේ රටේ ශබ්දකෝෂයේ තියෙන මහලු මඩම් වැඩිහිටි නිවාස මේ සියල්ලම ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න අපි මේ සැදැ අරුණළු තුලින් ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙනවයි කියන පණිවිඩය. අම්මයි තාත්තවයි දරුවෝ බලා ගන්න නම් මොකටද මහලු මඩ? අම්මා තාත්තා කියපු විදිහට දරුවන්ට දරුවන්ගේ ඇස් දෙක වගේ වෙන්න ඕනේ. ඔබේ දරුවන්ගෙන් ඔබට අම්මේ තාත්තේ කියන හඬ ඇහෙන්නේ නැත්නම් අපි ලෑස්ති සැදැ අරුණළු මේ අම්මට තාත්තට අම්මේ තාත්තේ කියන ඒ උතුම් වචන දෙක කියන්න සැඳෑ අරුණුළු ලෑස්ති කියන පණිවිඩය අපි මේ අම්මට තාත්තට ලබනවා. අනුරාධපුර නැටියගම කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් සඳහා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් යුද හමුදා 21 වන සේනාංකයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේදී ශ්‍රී ලංකා යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානයේ වන්‍ය ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ 21 වන සේනාංක මූලස්ථානයට අයත් 212 වන බලසේනා මූලස්ථාන බල ප්‍රදේශයේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියට අයත් සීප්පුකුලම අනුරාධපුර නැටියගම කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් අද මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේ WD දේව ශ්‍රවණකාරීදී පැවැත්වුණා. 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කුමා ජයපතිරණ RFD ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික දානපතියෙකු වන මහින්ද බණ්ඩාර දිසානායක මහතාගේ සහ ජයන්ති දිසානායක මහත්මියගේ පුද්ගලික දර පරිත්‍යාගයෙන් මෙම පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන පවත්වා තිබෙනවා. මේ සඳහා හත්වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අනදිර නිලධාරී 21 වන සේනාංක මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නැටියගම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමන් මෙන්ම සිසු දරු දැරියන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. ප්‍රධාන පුවත් විකාශය අවසන් කළ තවමු රාත්‍රී පුවත් විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.